සයිටම අර්බුදය සම්බන්ධය ගත්තුතය මහිතන මේක ආරම්භය පටන්ගත්තොත් මේ ධනේශ දේශපාලන ක්‍රමය තුළිම ආරම්භන දෙයක් නිසාතම පිමිකට වඩාත්ම විරුදත්ව ප්‍රකාශ කරන්නේ. විශේෂයෙන්ම පෞද්ගලික වෛත්‍ය විද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධෙන් ලංකා ටෙලිකොම් සේවා සංගමය ප්‍රථම විරුදත්ව ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම වෛත්‍ය විද්‍යාව කියලා කියන්නේ වෛද්‍ය අධ්‍යාපනය කියලා කියන්නේ උදෙක්ම ලාභ උපදන සහ ඊට පස්සේ වෙනත් පටු පරමාර්ථ අරමුණු ඉටුකර ගැනීම සම්බන්ධෙන් සකස් කරගත යුතු වෘතියක් නොවේ. විශේෂයෙන්ම කාන්තාවක් හෝ පුරුෂයෙක්වත් එහෙම කුසේ උපදින දරුවාගේ කුසේ උපදින කලලේ ඉඳලා අවසානයේ මිය යන පුජ්‍යලය දක්වා ඍජුව මිනිසා මිනිසා අතර සම්බන්ධ වන වෘතියක් විදිහට තමයි අපි සැලකන්නේ වෛද්‍ය වෘතිය. ඒ නිසා මේ වෘතිය හුදෙක්ම තවත් පුජ්‍යලෙක්ගේ පටු අරමුණක් වෙනත් උදාහරණයක් විදිහට පවතින යථාර්ථ විදිහට ගත්තොත් එහෙම සයිටම් ශිෂ්‍යයන් ගත්තොත් එහෙම සයිටම් ශිෂ්‍යයන්ගේ අරමුණු ගත්තොත් එහෙම අපිට පේන දෙයක් තමයි විශේෂයෙන්ම තියෙන්නේ ඔවුන්ට වෛද්‍ය වෘත්තිය ලබා ගන්න මූලිකම හේතු වෙලා තියෙන්නේ එක්කෝ දෙමව්පියන්ගේ උමනාව ඉටු කිරීම, එහෙම නැත්නම් තමන්ට වෛද්‍ය විද්‍යාලයට යන්න යාමට නොහැකි වීම නිසා තමන්ට කෙසේ හෝ වෛද්‍ය වෘත්තියක් වෛද්‍ය වෘත්තියකින් වෙන්න ඕන කියන අරමුණ. එතකොට මේකේ වැඩි ප්‍රසතියක් අපි දකින්නේ දෙමව්පියන්ගේ උමනාව තමයි තියෙන්නේ. එතකොට කුසලතාවයකින් එක පැත්තකින් තියලා දෙමව්පියන්ගේ උමනාව අරමුණ ඉෂ්ට කිරීමක් දැන් සිදුවෙමින් තියෙනවා. මේකට අපි කෙලින්ම විරුද්ධයි. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ මිනිසාට මිනිසා විදිහට යහපත් අරමුණක් වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන් වෘත්තියක් හැලුවට ලක් කරන්න දෙන්න බෑ කියන තැනක ඉඳලා. ඒ වගේම අපි දන්නවා වෛද්‍ය වෘත්තිය කියලා ගත්තහම මේකේ කල යුතු බොහෝ දේවල් තියෙනවා. විශේෂයෙන් මුදල් ඉපෙවීම විතරක් නෙවෙයි. මොකද මෙතන දැන් අද වර්තමානය ගත්තොත් එහෙම අවුන් හිතන්නේ අනාගතය ගත්තත් එහෙමයි. වෛද්‍ය වෘත්තියකින් ගත්තම ගොඩාක් දෙනෙක්ගේ අරමුණ තියෙන්නේ මුදල් ඉපයීම. ඒක මුදල් ඉපයීම සම්බන්ධයෙන් ගත්තොත් ඒක වෘත්තියක් විදිහට පාවිච්චි කිරීමත් වැරදි. විශේෂයෙන්ම අපි දකින දෙයක් තමයි වෛද්‍ය වෘත්තිකයා නිරන්තරවම මහජනතාවත් එක්ක සමීප සම්බන්ධතාවක් තියාගෙන ඉන්නේ. ඒ හුදෙක්ම තමන්ගේ තමන්ගේ தত্ত্বය ඉක්මා යෑම සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් සමාජයත් එක්ක ගනුදෙනු කිරීමේදී තමන් උසස් පුජ්‍යලෙක් කියන ඒ හීනමානී තබා ගැනීම සම්බන්ධයෙන් මේ තියාගත යුතු වෘත්තියක් නෙවෙයි. ඒ නිසා දැන් අපි දකින දෙයක් තමයි මේ සයිටම් එක හරහා එවැනි පුජ්‍යන නිර්මාණ වෙන තත්ත්වයක් තියෙනවා. ඒ නිසාම තමයි සමහර දෙමව්පියෝ තමන්ට තියෙන දේපල සහ සියලු සෑම දෙයක්ම උකසට තියලා හෝ විකුණලා හෝ මේ තත්ත්වයට අරන් ඉන්න හදන්නේ. ඊට පස්සේ අපි දකින දේ තමයි එතනින් එහාට ගියාම ඒ දරුවන්ගේ අරමුණ තියෙන කෙසේ හෝ තමන්ගේ දෙමව්පියන් විසින් වීදම් කරපු මුදල් කොයි ආකාරයෙන්ද අහපොමික හොයාගන්නේ. ඒකත් හරියට දේශපාලනයේදී මැතිවරණ ඉදිරිපත් වෙන දේශපාලනඥයෝ වගේ. ඒකට මුලදී තමන්ගේ කනකර ආභරණ සියල්ලක්ම විකුණලා මැතිවරණට ඇවිල්ලා අන්තිමේදී ඒ මුදල් හොයාගන්න රටේ තියෙන ජාතික දේපළ සම්පත් මුදල් කොල්ල කැම අවබෝධය ලක් කරලා එවලා ඒව හොයාගන්නවා. ඉතින් අවසානයේදී අපි දකිනවා මේ වෛද්‍ය වෘත්තිය කියන එකත් මේ ආකාරයටම ගිහිලා අවසානයේ හැලුවට ලක් කරනවා. එනිසා අපි දැනගත යුතුයි මොකද දැනට අනිකුත් වෘත්තීන් ගත්තොත් එහෙම විශේෂයෙන්ම ඉංජිනේරු වෘත්තිය, ගණකාධි වෘත්තිය, ගණක අධිකාරී වෘත්තිය ඊට පස්සේ වෛද්‍ය වෘත්තිය සහ අනිකුත් කියන්නේ වෘත්තීන් ගත්තොත් එහෙම ඉතාමත් උසස් තත්වයකින් අතීතයේදී පවත්වාගෙන ආවා. ඒ නිසා ඔවුන්ට සමාජය තුළ ලොකු ගෞරවයක් ලොකු අභිමානයක් තිබුණා. නමුත් දැන් මේ தત્ත්වය ක්‍රමානුකූල හීනවීම යනවා. ඇත්තටම සමහරක් වෙලාවට දැන් වෛද්‍යවරයෙක් දැක්කහම මේ පැවිද්දෙක් දැක්කහම එහෙම නැත්නම් ගුරුවරයෙක් දැක්කහම එහෙම නැත්නම් වෙනත් වෘත්තියක් දරන පුද්ගලයෙක් දැක්කහම සමාජයේ තියෙන ඉතාමත්ම බාල தત્ත්වයක්. ඉතින් මේ නිසා මේ தત્ත්වෙන් අපි විසින්ම එක්තරා ආකාරයකට අපි හිතනවා අපි විසින්ම අපි නැති කරගත්ත දෙයක් තමයි තියෙන්නේ. ඒ නිසා මෙවුව දැන්වත් නතර කරගන්න ඕනේ, නතර කරගන්න පුළුවන්. මොකද අතීතයට පුළුවන් වුණා නම් මේ දේවල් අපි කියන්නේ වර්තමානයට අනාගතයට කරන්න පුළුවන්. ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ එක දෙයක් තමයි මේ අර්බුදය කියලා කියන්නේ අපි දේශපාලන වශයෙන් ගත්තත් තියෙන ප්‍රශ්නයක් විසඳන්න කියලා තවත් ප්‍රශ්න ගන්නාවක් ඇති වෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ සයිටම් අර්බුදය කියලා කියන්නේ ඒ වගේම එකක්. ඒ නිසා අපි කියනවා මේ සයිටම් ආරම්භයේ පටන් ගත්ත වංචනික විදියට පවත්වාගෙන යන්නේ වංචනික විදියට දැන්ට ඉදිරිපත් කරලා තියෙන තොරතුරු ගත්තාම ඉදිරියට කරගෙන යන්නේ වංචනික තත්ත්වයට. ඉතින් ඒ නිසා මේ ආකාරයෙන් අපි විශ්වාස කරනවා
මේ ප්‍රශ්නේ විසඳුමක් මේ වංචාකාරී ස්වභාවයෙන් හෝ හිතට එකඟව නොවන ආකාරයෙන් ඉදිරිපත් කිරීම තුළින් කවදාකවත් විසඳුම ලබා ගන්න බැහැ. මොකද පුජ්‍යල සනසන්න ගියාට පස්සේ සිද්ධ වෙන්නේ ඔවුන් සැලසීමට ලක් කරන විසඳුම් දෙනවා මිසක් සමස්ත පොදු ජනතාවගේ මූලික අරමුණ වෙනුවෙන් විසඳුමක් දෙන එක නෙවෙයි. එනිසා අපි බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම මේ සයිටම අර්බුදය කියන එක සම්බන්ධයෙන් විසඳුමක් කියන එක ගත්තොත් එම සීල දෙනාට පිළිගත හැකි පිළිතුරක් අපේක්ෂා කරමු. මේක තමයි අපේ බලාපොරොත්තු. ඒ නිසා අපි විශේෂම කියන මේ සයිටම අර්බුදය සම්බන්ධයෙන් අපි අදහස් කරන දේ තමයි එකක් අපි දන්නවා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් ජාත්‍යන්තර වෛද්‍ය විද්‍යාල තියෙන අඩුම ගන්නේ ඒ වෛද්‍ය විද්‍යාලට සම්බන්ධ කරගන්න පුළුවන් මට්ටමේ සුදුසුකම් ලැබූ ශිෂ්‍යවත් ඉන්නවද කියන සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවා. ඒ වගේම අපි දන්නවා අනිවාර්යයෙන්ම දැනට මේ රජයන් විසින් පවත්වා ගන්න ලැබෙන ප්‍රමිතීන් නිසා සහ ඔවුන් වෛද්‍ය විද්‍යාල තෝරා ගන්න ලැබෙන තත්ත්ව නිසා සහ ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරලා තියෙන වෛද්‍ය පීඨයන් ප්‍රමාණය අඩු නිසා ඒ වගේම ඒ නිසාම ශිෂ්‍යන් ප්‍රමාණය බඳවා ගැනීම ශිෂ්‍යන් ප්‍රමාණය අඩු වීම නිසා තමයි මේ අර්බුදය ලක් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කියන අනිත් දේ තමයි අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය වෘත්තිය කියන එක සම්බන්ධයෙන් නිසි ගෞරවයක් මොකද අපි දන්නවා අනිවාර්යයෙන්ම රටේ ආර්ථික සම්බන්ධයෙන් ගත්තොත් එහෙම අපිට ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ලෝකයේ තියෙන ජාත්‍යන්තර ප්‍රතිශත පිළිගන්නා තියෙන ප්‍රමිතිය ඉතාමත් ඉහළ අගයක් තියෙනවා. ඒ නිසා අපි දන්නවා අපේ රටට අවශ්‍ය කරන ආදායම කියන්නේ මානව සම්පත් මේ පාවිච්චි කිරීමෙන් ලබන්න පුළුවන් ආදායම ඊළඟයක් කරගන්න පුළුවන්ක තත්ත්වයක් තියෙනවා අපේ රටේ වෛද්‍ය වෘත්තිය ප්‍රමාණය බිහි කරගන්න පුළුවන් වුණොත්. ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන හොඳම දැනුම සම්පත් අපේ රටේ තියෙනවා. නමුත් ඒ අවස්ථාව හීන කරලා තියෙන්නේ නැති කරලා තියෙන්නේ අවස්ථාව මගහැරවල තියෙන්නේ මේ පවතින ක්‍රමය තුළ තියෙන දේශපාලනය. ඒ නිසා අපි දන්නවා අනිවාර්යයෙන්ම මේ ක්‍රමය වෙනස් කරගන්න පුළුවන් නම් වෛද්‍ය විද්‍යාල ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් නම් වෛද්‍ය ශිෂ්‍යන් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් නම් වෛද්‍ය වෘත්තිගම් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් නම් අපේ රටට අවශ්‍ය කරන මානව සම්පත් දැනුම ලබාගෙන අපේ රට ලොකු ආයෝජනයක් ඒ වගේම අපේ රට ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒකයි ඇත්තම කියනවා හුදෙක්ම අර පෞද්ගලික ප්‍රමාණයට ඉටු කිරීමක් නෙවෙයි රට වෙනුවෙන් කරන සේවාවක් වෙනුවෙන් තමන් විසින් කළ යුතු ලොකු බාරදුර කාර්යකර්තව්‍යයක් විදිහට ඒක සැලකිය යුතුයි. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම මේ සයිටම අර්බුද විසඳුම සේවන ක්‍රියාවලිය තුළින් මේ තත්ත්වය ගෙනීමට නම් අනිවාර්යයෙන්ම ඉස්සලා තේරුම් ගත යුතුයි අඩුම ගන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාල වෛද්‍ය සභාව විසින් පිළි අරන් තිරන ජාත්‍යන්තර වෛද්‍ය විද්‍යාලවල තියෙන අවම සුසුකම්වත් නැති ශිෂ්‍යව මෙතන ඉන්නවා නම් ඒකට වෙනත් විකල්පයන් තෝරන්න පුළුවන්. මොකද මේ දරුවන්ගේ දෙමාපියන් යම් ආකාරයේ කූට වංචනික සැලැස්මකට අහු වෙලා තියෙනවා ගොදුරු වෙලා තියෙනවා. ඒ නිසා එවැනි දරුවන්ට තියෙනවා අපේ පැත්තේ යෝජනාව තියෙන එකට රාජින් වන්දි ගෙවිය යුතුයි. මොකද නෙවිල් ෆර්නැන්ඩෝ කියන පුජ්‍යලයා මේ මුදල් උපයාගෙන තියෙන වංචනික විදිහට ඒ වංචනික උපයාගත්ත මුදල් නැවත අපවිශේෂයන් ලබා දිය යුතුයි සහ ඊට පස්සේ වෛද්‍ය විද්‍යාලයට සුසුකම් ලැබිය යුතු සහ ලබාගින් අපේක්ෂාවෙන් සිටි නමුත් ඒකට වරම අහිමි යම් ශිෂ්‍යයෙක් ඉන්නවා ශිෂ්‍යාවක් ඉන්නවනම් ඒ කට්ටියට යම් ආකාරයෙන් වෛද්‍ය සභාවෙන් යම් ආකාරයෙන් කිසියම් හෝ සැලකිල්ලක් ලක් කරනවා නම් ඒ වගේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් එකට යම් කිසි සැලකිල්ලක් දක්වනවා නම් ඒ වගේම වෛද්‍ය විද්‍යාල ඉදිරියේදී පිහිටවීම සම්බන්ධ යම් කිසි සැලසුමක් රාජයේ විසින් අරන් තිනවා නම් ඒකට ගැළපෙන ආකාරයෙන් ඒ විසින් සැකසිය යුතුයි. මම කියන්නේ දැන් දැන්ට ඉන්න ශිෂ්‍යයන් එකට ඇතුළත් කරගන්න බැරි නම් ඒකට අවශ්‍ය කරන ප්‍රමිතින් යම් ආකාරයෙන් සැකසිය යුතු කියන තැනක අපි ඉන්නවා. ඒකත් අනිවාර්යයෙන්ම අර මුදලට සීමා කිරීම සම්බන්ධයෙන් කියන කාරණයට විරුද්ධයි. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම කියන්නේ පෞද්ගලික විද්‍යාල කියන්නේ මුදලට විකුණන පෞද්ගලික වෛද්‍ය මේකේ මුදලට විකුණන උපාධි වෛද්‍ය උපාධි අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ තුල ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අපේ පූර්ණ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. මොකද මේක අනිවාර්යයෙන්ම ඕනම පුජ්‍යලෙකුට ඕනම දෙමව්පියෙකුට ඕනම අම්මා තාත්තෙකුට තමන්ට අයිතියක් තියෙන තමන්ගේ දරුවව මොන වෘත්තියකට යා යුත්තේ කියන මේ ඒ නිදහස ඇති කරන්න. එතකොට ඒ දරුවට තියෙන නිදහස අයිතිය රජයක් විසින් සහ අනිකුත් වෘත්තිකයන් විසින් එහෙම නැත්නම් බුද්ධිමතුන් විසින් උගතුන් විසින් ඒ අවස්ථාව සැලසිය යුතුයි. ඒකට අනිවාර්යයෙන්ම සීමා පැනවිය යුතු නැහැ මුදල් සහ ඔවුන්ගේ තත්ත්වයන්. දරුවා දක්ෂ නම් දරුවා උගත්කමත් තියෙනවා දරුවා බුද්ධිමත් නම් ඒ දරුවන්ගෙන් රටට යම් සේවයක් ලබා ගන්න පුළුවන් නම් ඒ දරුවගේ හැකියාවන් කුසලතාවයන් බලලා ඉවරලා අපි දැනගන්න ඕනේ අපි ඒ අවස්ථාව කොහොමද කරන්නේ ඒ දරුවට ලබා දිය යුත්තේ කියලා. එහෙම නැතුව කුසලතාවයක් නැතුව දෙමව්පියන්ගේ මුදල් තත්ත්වයන් එහෙම නැත්නම් ඔවුන්ගේ සමාජයේ තියෙන තත්ත්වයන් මත චලකල බලලා ඔවුන්ගේ තෘප්තිය වෙනුවෙන් ඔවුන්ගේ සතුට වෙනුවෙන් මේ වෘත්තිය හැඩොල්ලක් කරන් දෙන්න බෑ. ඒක තමයි අපේ ලංකා ටෙලිකොම් සේවා සංගමයේ අදහස. විද්‍යාල අවශ්‍ය නැති
නෑ පෞද් දැන් යථාර්ථයක් ඉදිරිය ගත්තාම සද මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. එකක් තමයි දැන් පෞද්ගලික වෛද්‍ය ආයතන කියලා ගත්තොත් මේ කියන්නේ හොස්පිටල් කියන එකද අදහස් කරේ. එතකොට දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනේ. ඕක දැන් යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. ඕක මේ ක්‍රමය තුළ නතර කරන්න බැහැ. අපි සාධක කරනවා. එතකොට දැන් එක දෙයක් තමයි එහෙම වුණා කියලා අපිට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය තුරු කරන්න දෙන්න බැහැ. එකක් කියන්නේ ඊට පස්සේ දැනට තියෙන යථාර්ථය තමයි රජයේ වෛද්‍ය විද්‍යාලයෙන් ඉගෙන ගන්න දරුවෝ වෛද්‍යවරුන් බවට පත් වෙලා ඉවරලා ඔවුන්ගේ හැකියාව දක්ෂතාවෙන් තවත් ඉහළ අධ්‍යාපනයක් ලැබලා ඉවරලා ඒ කට්ටිය තියෙන කාල සීමාව තුළ තවත් යම් ආකාරකින් සේවාවක් රටේ ඉන්න සමාජයන්ටවට දෙනවා. ඒකට ප්‍රධාන හේතු වෙලා තියෙන එකක් තමයි රජයේ තියෙන රෝහල් ප්‍රමාණය සීමා සහිතයි. පුජ්‍යල් ප්‍රමාණය අසනීප වෙන ප්‍රමාණය රෝගීන් ප්‍රමාණය වැඩි. ඒක අසනීප වෙන රෝගීන් ප්‍රමාණය වැඩි වෙනකොට වැඩි කරන්නේ තත්ත්වයක් තියෙනවා. කියන්නේ අපි පුළුවන් තරම් බලන්නේ නිරෝගී වෙන්නනේ. හැබැයි සමාජය කරන්නේ මොකද? සමාජය කරන්නේ පුළුවන් තරම් මිනිස්සු රෝගී තත්ත්වෙට පත් කරලා. මිනිසුන් යන්න තියෙන විකල්පය මොකද්ද? තමන්ගේ රෝගී තත්ත්වෙ නිරෝගී කරගන්න. ඒතකොට නිරෝගී කරගන්න යනකොට ඒ කටේ තියෙන එකම විකල්පය මොකද්ද? එක්ක ගමේ ආයුර්වේද වෛද්‍යවරයා. එහෙම නැත්නම් ළඟම ඉන්න කියන්නේ තමන් දන්න හිතවත් කියන නර්ස් කෙනෙක්. එහෙම නැත්නම් වෛද්‍යවරයා. එහෙම නැත්නම් රජයේ රෝහල. එහෙම නැත්නම් රජයේ මධ්‍යම රෝහල. එහෙම නැත්නම් පෞද්ගලික රෝහල. පෞද්ගලික වෛද්‍ය සේවය ලැබීමකට පෞද්ගල වෛද්‍ය සේවය සම්බන්ධයෙන් ගැටලුව තියෙන්නේ ඒක මේ ප්‍රමිතීන් පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඇත්තම කියනවා නම් එතනත් ප්‍රශ්නයක් තියෙනවා පෞද්ගලික වෛද්‍යවරයා කියන පුද්ගලයාගේ මම කියන්නේ මේක 100%ක් නෙමෙයි. ඒ කියන්නේ පෞද්ගල වෛද්‍යවරු ගත්තොත් එහෙම උන් 100%ක්ම නරකයි කියන තත්ත්වයක නෙවෙයි ඉන්නේ. නමුත් සමහර පුද්ගල ගත්තොත් එහෙම ඒකට ඇතුළත යම් ආකාරයෙන් තියෙන මුදල් ඉපෙීම සම්බන්ධයෙන් තියෙන පරමාර්ථය. එහෙම නැත්නම් රෝගියා සම්බන්ධයෙන් දක්වන යම් ආකාර ප්‍රතිචාරයක් තියෙනවා. මොකද මේක මම කියන්නේ මගේ පෞද්ගල අධ්‍යක්ෂකම නිසා නෙවෙයි. මට යම් ආකාරයකින් එක එක පුජ්‍යලෝ යම් ආකාරයෙන් වෛද්‍යවරුන් සම්බන්ධ කරන කරුණු කාරණා මත. එහෙම නැත්නම් සමස්ත වශයෙන් ගත්තොත් පෞද්ගල වෛද්‍ය සේවය සම්බන්ධයෙන් ගත්තොත් ඒ වෛද්‍යවරයාට කරන්න පුළුවන් උපරිම සේවාව කරනවා. අත්වැරදි යම් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒක ඉතින් කොහොමද සාමාන්‍යයෙන් ඕන පූජ්‍ය මොකද මිනිස්සුනේ. ඒ නිසා යම් ආකාරයෙන් එවැනි දේවල් සිද්ධ පුළුවන්. ඒක මම කියන්නේ ඒක ඒ පුජ්‍යලා දැන හෝ නොදැන හෝ කරන දෙයක්. ඒක දැනගෙනම කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒතරම මිනිමරිමක් බවට පත් වෙනවනේ. එහෙම නෙවෙයි. ඇත්තටම ඒ පුජ්‍යලා අතින් නොදැනුවත්ම මොකද එයා විතරක් නෙමෙයි මෙතන සහභාගී වෙන්නේ. යම් ආකාරයෙන් තවත් පිරිසක් එක එක ක්‍රියාකාරීත්වය. ඒතකොට සමූහ ක්‍රියාකාරීත්වයක් කියනකොට ඒ පුජ්‍යලා මතද තවත් පුජ්‍යලෙක් මතද කියන එක සම්බන්ධයෙන් ගැටලුවක් මතුවෙනවා. ඒ නිසා සමස්ත වෛද්‍යවරුන් සම්බන්ධයෙන් මගේ එහෙම අපේ එහෙම විරුද්ධත්වයක් නැහැ. මෙහෙමයි දැන් මෙහෙමයි පොලිසිය කියලා කියන්නේ මේ රාජ්‍ය තුල තියෙන එක විහුවයක් නෙමෙයි ඔලම ඒ කට්ටිය කටයුතු කරන්නේ රජයේ ආරක්ෂාව සඳහා මිසක් මේ කියන්නේ ශිෂ්‍යයන් යොමුනවන් හෝ රටේ යොමුනවන් හෝ ඒ අඩුම ගන්නේ තමන්ගේ දරුවගේ යොමුනවන්වත් නෙමෙයි. එහෙම වෙනවා නම් උන්ට ඉස්සලම් පේන්නේ මේත් මගේ දරුවෙක් කියලා. එහෙම දකින්නේ නැහැ. එහෙම දකින්නවා නම් ඕතන ගැටලුවක් මතු වෙන්නේ නැහැ. එහෙමනම් ඔක අර මේ අපි ඊයේ පෙර දා සමරපු මේ ඔක්තෝබර් විප්ලවය වගේ අනිත් පැත්ත හැරවලා සාට ගැහුවයි ගහන්න. එහෙම ගහන්නේ නැහැ. එහෙම ගහන්නේ නැත්තේ සාට හිටිය හමුදා වගේම කට්ටිය තමයි දැන් ඉන්නේ. ඔය තමුණු සමහරට මේ මිනිසුන්ගේ හදවත ඇතුලේ කෝට් එක ඇතුලේ සමහරට මිනිසෙක් ඉන්න වෙන්න පුළුවන්. නමුත් රජයක් විසින් දෙන තීන්දුව මත තමයි අපේනේ පඩියක් මත තමයි අපේනේ මේ ආණ්ඩුව නිසා එනවා තමන්ට මෙහෙම පනිෂ්මන්ට් ලැබෙයි කියලා බයටත් එක්ක හෝ එහෙම නැත්නම් වෙනත් හේතුවක් මත ඔවුන් ඒ තත්ත්වේ කරනවා. මොකද මගේ අධ්‍යක්ෂකම ගත්තොත් මම ශිෂ්‍යෙක් ඉන්න කාලේ 82 දවල් පත්‍රිකාවට විරුද්ධව අපි සටන් කරා. ඊට පස්සේ පෞද්ගල වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන තත්ත්වයක් වෙනකොට අපි ඒ වෙනුවෙන් සටන් කරා. ඇත්තම කියනවා නම් ඒ වෙනකොට පදිංචි අබේසේකර සහෝදර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී වෙටිසබල මැරුවා පොලිසිය. ඒ ඇත්තම කියනවා ඒ නැති කරේ අනාගතය. ඒ කියන්නේ පදිංචි මේ අබේසේකර කියලා වෛද්‍ය ශිෂ්‍යයෙක්. ඉතින් වෛද්‍ය ශිෂ්‍යය කියලා කියන්නේ තනි පුජ්‍යලෙක් වුණාට සමස්ත සමූහයක් ජීවත් කරන්න පුජ්‍යලෙක්. ත්‍රිමා විතරණ ගත්තොත් වෙනුර ගත්තොත් එතකොට අපේ සේනාරත්න ගත්තොත් ඒ සහෝදර ගත්තොත් ඉතින් අනිවාර්යයෙන්ම මේ සමස්ත සමාජයක් සුවපත් කරන්න මිනිස්සු ඉතින් මැරුවේ කවුද? ඉතින් ඒ මැරුවේ તો පොලිසියනේ ඔය හමුදාවනේ. ඒ කියන්නේ ඒක තමයි රාජ්‍ය විවේක. ඒක මේ මිනිසුන්ගේ වැරද්දක් නෙමෙයි. ඒ සමාජය විසින් රජය විසින් මේ මිනිස්සු පුරුදු පුහුණු කරපු ආකාරය.
මොකද එහෙම නිසා ඒ කට්ටිය දෙමෝපිය කවදාකක් කිව්වේ නැහැ නේ උඹ ගිහිලා අර වෙනුරගේ මේ වෙනුර මරා දාපන් එහෙම නැත්නම් මේ ත්‍රිමාවිතර මේ විදිහට දරු විදිහට වද දීලා මරන්න කියලා ඒ මරපු පුජ්‍යලගේ දෙමෝපිය කිව්වේ නැහැ හැබැයි ඒ තත්ත්වෙට පච්චරා ඒ පැවිදි රජයා ඒ නිසා අපි විශ්වාස කරනවා පොලිසිය තම පොලිසිය ශිෂ්‍ය ව්‍යාපාර සම්බන්ධයෙන් ගත්තොත් එම් දරන්නේ අදටත් එවැනි පුරුදු පුහුණු කරපු තත්ත්වයක් මෙහෙමයි වෘත්ති සමිතිය කියලා කියන්නේ වෘත්ති සමිතියල තියෙන තරා විදිහ මනුෂ්‍ය කණ්ඩායම. ඒතර මාන සම්පතක් තියෙන. එතකොට ඒ කට්ටිය ඇවිල්ලා සාමික වයිකීමක කටයුතු කරන්න පුළුවන් වයිකීමක හැමෝටම තියෙනවා. අපිට කොන්ත්‍රාත් බාර ගන්න බෑනේ. ඉතින් ගොඩාක් දෙනෙක් කියලා කියන්නේ මේක කොන්ත්‍රාත් විදිහට බාර ගන්න. ඉතින් එතකොට ඒ වෘත්ති සමිතිය ගත්ත වෘත්ති සමිතියේ නායකයා තමයි සියල්ලටම කර ගහන ඕනේ. එහෙම බෑ. වෘත්ති සමිතිය කියලා ගත්තාම සමාජයක් කියන්නේ සමාජික පිරිසක් ඉන්න එකක්. ඒතකොට සමාජික පිරිසක් ඉන්න තැන ගත්තොත් එහෙම ඒ ප්‍රශ්නේ මට විතරක් නෙවෙයි දැනෙන්නේ. දැන් ආර්ථිකය ගත්තොත් එහෙම පරිපූර්ණ වැඩි වුණාම ඒක ඕනම පුජ්‍යලෙකට ඕනම තැනකට ගිහිලා ගන්නකොට ඒ පරිපූර්ණ මිල තියෙන්නේ හැමෝටම එක හා සමාන මිල. ඒක මේ සමාජය තුල ගත්තොත් එහෙම ඒ පුජ්‍යල රුපියල් ලක්ෂ 2ක වැටුප ගත්තත් ලක්ෂ 3ක වැටුප ගත්තත් රුපියල් මේ දවසේ කුලිය රුපියල් 400ක් ගන්න කම්කරුවක වැඩ කරන පන්ති මිනිහෙක් ගත්තත් ඒ මිනිහා පරිපූර්ණක ගන්න ඕනේ කොයි කාලෙම වටනාකපට. එතකොට මේ පරිපූර්ණ මිලේ වටනාකම මිනිසුන්ට දැනෙනවා නම් ඇයි මේ සමාජ ප්‍රශ්නයක් වෙන සයිටම වරුදේ මේ Tamanට දැනෙන ප්‍රශ්නයක් නේ. දැන් මිනිස්සු කැමති නැද්ද තමන්ගේ තමන්ට තියෙන රෝගයට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගැනීම සම්බන්ධයෙන් රජයේ රෝලකට ගිහිල්ලා පෙති ගන්න ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ ක්‍රමය නිර්මාණය කරලා තියෙන කවුද? දැන් මිනිස්සු ඇත්තම ඔය කියන්නේ වෘත්ති සමිතියට තියෙන ප්‍රශ්නේ තමයි يعني එකක් අපි දකිනවා අපි විචනාත්මක අපි දකිනවා ස්වයං විචනාත්මක අපි දකිනවා මේක වෘත්ති සමිතිය විසින් සමහරක් වෙලාවට මේ වැඩ කරන පන්ති කට්ටියට අවශ්‍ය ඒ පහසුකම් සැලසුවාද කියන එක. මොකද ඇත්තම කියනවනේ ඒ කට්ටිය බලන්නේ වෘත්ති සමිතිය ගත්තොත් එමේ ඒ කට්ටිය මේ සයිට මර්ජු අරුපු දෙන මේ කට්ටිය පස්සේ තියෙන. ඒ කට්ටිය තියෙන වැටුප තනතුර. එහෙම නැත්නම් වෙනත් වර ප්‍රසාද. දැන් හිතන්න ආයතනක් කියලා ගත්තොත් එහෙම සයිට මර්ජු දෙ කියලා කියුවොත් එහෙම ඒකට එන පිරිසයි වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අරුපු දෙයක් තියෙනවා. ඒ නිසා අපි මේකට ඉස්සරහට මේ කියන්නේ උද්ඝෝෂණය කරන්න චටන කරන්න ඕනේ කිව්වහමයි ওই දෙකට එන පිරිස කොච්චරද කිව්වොත් එහෙම. ඒ කියන්නේ හරියටම ගත්තොත් එහෙම අරකු බාරයකටයි ආයුර්වේදික තියෙන මේ මොකද්ද අපි හිතමු ඔය කොල කැඳ හරි මොන හරි තියෙන තැනක වැඩි පිරිසක් යන්නේ කොතෙන්ද? වැඩි පිරිසක් යන්නේ තැබෑරුවට. කොල කැඳ තියෙන යන්නේ කී දෙනෙද? හරි චුට්ටි පිරිසක්. ඒක ඕනනම් 10ක් පරිච්චි අපි 1000ක් ගත්තොත් එහෙම 10න් 100ක් ඇයි කොල කැඳ වලට 900ක් ඇයි තැබෑරුවට. ඉතින් අන්තිමේදී ප්‍රශ්න වෙලා තියෙන්නේ මොකද්ද? වෘත්ති සමසේත්‍ය තුලත් ඔගේ තත්ත්වය තමයි තියෙන්නේ. හැබැයි ඒක අපේ පැත්තෙන් වැරදිකුත් තියෙනවා. අපි එක සොයාගෙන ඉච්චනත් මතකන මොකද අපිට තාමත් බැරි වෙලා තියෙනවා මේ සමාජය මේ කියන සමාජය තවදුරටත් මේ කියන ඇත්ත අර්බුදේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ තත්ත්වෙම. හැබැයි ඒකට ලොකු ප්‍රශ්නයක්වත් තියෙනවා. මොකද මාධ්‍යයේ තියෙන ප්‍රශ්නයක්වත් තියෙනවා අපිට. මොකද මාධ්‍යයේ යම් ආකාරයකින් සහයෝගයක් තියෙනවා නම් මේ ඇත්ත තත්ත්වයේ ඉස්සරහට තේරුම් කරලා දෙන්න අනිවාර්යම ඒකද. ඒ වගේම තමයි අපි ගිහි සමාජ මේ කියන්නේ පැවිදි සමාජය. ඒක වික්ෂුන් වහන්සේලා වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්, වෙනත් මේ ආගමික වෙන්න පුළුවන්. ඔවුන්ට තියෙන වගකීම. ඒ කියන්නේ මේකේ ඇත්ත තත්ත්වය මොකද්ද කියලා රට මේ ප්‍රකාශ කරනවා. මොකද බුදුහාමුදුරුවෝ වික්ෂුන් වහන්සේලාට කිව්වේ චර්චා වික්වේ චාරිකං බහුජන සුඛාය බහුජන හිතාය කියලා. මහජනතාවගේ හිතසුව පිණිස ඔබ ධර්මචාරිකාවේ ඉඳලා කරුණ පැහැදිලි කරන්න. නමුත් අපේ කට්ටිය කරන්නේ මොකද්ද? ඒක එක පැත්තකින් ඉඳලා වෙන චාරිකාවක හේතු නිකක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අර්බුදය ඇත්තම වෘත්ති සම්පතිය වලට පමණක් පටවලා බේරෙන්න බෑ. මොකද මේකේ සමත අර්බුදේ තේරුම් ගන්න අනිවාර්යයෙන් සියලු දෙනාම මේ දායකත් දක්වන්න ඕනේ. හොඳම උදාහරණයක් මම කියන්න. දැන් සාමාන්‍යයෙන් අපි මොකක් හරි වෘත්තීය ප්‍රශ්නයක් සම්බන්ධයෙන් මැදිහත් වෙනකොට අපිට සමාජයෙන් දක්වන සහයෝගයයි යම් ආකාරයෙන් ආගමිකට සම්බන්ධයෙන් දක්වන සහයෝගය අතර බලන්න. අපි ගිහිල්ලා මොකක් හරි සම්බන්ධයෙන් මොකද අපි ජනතාව ඉච්චුපුරුමනේ වෘත්ති සමිතියක් විදිහට යම් ආකාරයක මොකක් හරි සමාජය දැනුවත් කිරීම සම්බන්ධයෙන් මොකක් හරි වැඩපිළිවෙළ සංවිධානය කරනකොට අපිට මුදල් නැහැ. අපි මුදල් සමාජයෙන් තමයි දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. ඒකට අපි ඕක අරගෙන ලිස්ට් එකක් විදියට. එහෙම නැත්නම් බුක්මාක් එකක් විදියට. එහෙම නැත්නම් තවත් මොකක් හරි මෙවලමක් විදියට අරගෙන.
එතකොට අපි ලිස්ටයක් අරන් ගියොත් එහෙම අපේ මුදල් අපේ ලිස්ට් එක පුරවන්නේ හරිම අකමැත්තෙන් 1 රුපියල් 50යි රුපියල් 20යි තර රුපියල් 100යි. අපි දුමු මොකක් හරි පින්කමක් වෙනවා කියලා. අහවල් පන්සලේ අහවල් ලොකුහාමුදුරුව විසින් මෙන්න මෙම අහවල් දවසේ ධර්ම දේශනාවක් තියෙනවා. ඒකට මෙන්න මේ වගේ ලොකු පිරිකරක් පාවිච්චි කරනවා. ඒකට අපිට මොකක් හරි දායකද? රුපියල් 1000යි 500යි 2000යි 5000යි. ඉතින් කොහෙද සමාජය තියෙන්නේ? ඒ සමාජය සෝදනය කරන්නේ නැතුවත් මේ ප්‍රශ්නේ විසඳන්න බැහැ. ඒ නිසා මේක අර වෘත්ති සමිති වලට මේක පැවරුණා කියලා කියන්නේ ඒක හරියන වැඩක් නෙවෙයි. එකක් තියෙන්නේ ඒක සමත් සමාජෙම දැනගන්න ඕනේ. මේ තත්ත්වය තේරුම් ගන්න. අනිත් එක තමයි මේ රජය විසින් සහ පැවති රජයන් විසින් පැවති රජයන් කරපු තව දෙයක් තියෙනවා. විශේෂයෙන්ම පෞද්ගලික රෝවල් ඇති කරලා සමහර ආයතන වලට දීලා තියෙන වරප්‍රසාදය. ඒ කියන්නේ යම් ආකාරයකින් යම් රෝගයකට පුජ්‍යලෙකුට ගිහිල්ලා ප්‍රතිකාර ලබා ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. එතකොට ඒ පුජ්‍යලා දන්නව අනිවාර්යෙන් අපිට රජ රෝහල් නැතුණාට කමක් නැහැ. අපිට පෞද්ගලික රෝහල් තියෙනවා. ඉතින් දැන් මේ ඔක්කොම හැඩගස්සලා තියෙන්නේ. ඉතින් ඔය හැඩගස්සන සමාජ සත්වයා අර තත්ත්වයට නිර්මාණය කර ගැනීම සම්බන්ධයෙන් පුරුෂ සමාජවල තියෙන බරපතල ගැටලුවක්. ඉතින් ශිෂ්‍යයන්ට යම් ආකාරයකින් ඒ ආකාර විවේචන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සාධාරණත්වයක් තියෙනවා. ඒක නම් විසඳුමක් විදිහට දකින්නේ නැහැ. මොකද ඒක විසඳුමක් නෙමෙයි තිබ්බේ එකම ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑම තියෙන්නේ. විශේෂයෙන්ම උතනින් මේ කියලා තියෙන්නේ සයිටම ආයතනයේ දැනට තියෙන බාරකාරත්වයේ සම්බන්ධයෙන් තියෙන ඒ හිමිකාරත්වය අයින් කිරීම. නමුත් සයිටම් කියන නාමය එහෙම තියෙනවා. හැබැයි මට අපිට තියෙන ගැටලුව තමයි මෑතකදී දීපච්චරා මේ සාෆ් කන්ට්‍රි එහෙම නැත්නම් සවුත් දකුණු ආසියාතික රටවල් සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යාලයක ආරම්භක ඉදිරි සම්බන්ධයෙන් රජයේ යෝජනාවක් තියෙනවා කියලා. ඒ නිසා මේ සයිටම් කියන එක සවුත් ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් මෙඩිසින් ඇන් ඉංජිනියරින් ඇන් මෙඩිසින් කරගන්න එහෙම මොකක් හරි අදහසක් තියෙනවා දැන්නේ මේක කොමන් කරගන්න. ඒතකොට ඒකට එක කාලෙන් කුරුළු දෙන්නෙක් මරා ගන්නවා කියන වැඩක් නේ. ඒ කියන්නේ කටියේ ටෙක්නොලොජි එකක් තියාගන්න මෙඩිසින් එකක් තියාගන්න. ඒතකොට සයිටම් කියන නමත් පාවිච්චි කරන්න පුළුවන්. එස්සේ තියෙනනේ සවුත් ඒෂියන් කියන එක තියෙනවා. එනිසා දැන් ඒ කට්ටිය ඒ පරමාර්ථයෙන් වෙන්න ඕනේ කියන එක තමයි අපි ඉන්නේ. නමුත් වැඩ වෙලා තියෙන්නේ එහෙම වුණා කියලා අනිවාර්යයෙන්ම රට තුල පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අපේ දැඩි විරුද්ධත්වයක් තියෙනවා.